ශ්‍රීලංකා ආරම්භක පිතිකරු පැතුම් නිසංක යලි පකිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවා තිබෙන බව වාර්තා වනවා. ඔහුට ඕස්ට්‍රේලියාවට එරෙහිව දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී COVID-19 ආසාදනය වූ අතර ඒ හේතුවෙන් ඔහුව පකිස්ථානයට එරෙහිව ටෙස්ට් සංචිතයෙන් නිදහස් කළා. මේ අතර ආබාධයකට ලක්ව සිටින දඟපන්දු යවන ක්‍රීඩක මහිස් තීක්ෂණ ශ්‍රී ලංකා සංචිතයෙන් නිදහස් කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා. ඔහුගේ දකුණු අතේ ඇඟිල්ලක ආබාධයක් සිදු වී ඇති බව තමයි මේ වන විට වාර්තා වන්නේ. මහිස් තීක්ෂණ වෙනුවට නවක ක්‍රීඩක 22 හැවිරිදි ලක්ෂිත මනසිංහ ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කර තිබෙනවා. පැතුම් නිස්සංක සහ ලක්ෂිත මනසිංහ මේ වන විට ශ්‍රී ලංකා සංචිතය සමග එක්ව ඇති බව තමයි සඳහන් වන්නේ. මේ ලක්ෂිත මනසිංහ 22 හැවිරිදි ක්‍රීඩකයා නාලන්ද විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් බව තමයි වාර්තා වන්නේ. දකුණු තින් දඟපන්දු යවන ක්‍රීඩකයෙක්. ඔහු මේ වන විට පළමු පෙළ තරඟ 17කදී ඉනිම් 32කදී කඩු 73ක් දබාගෙන ඇති ක්‍රීඩකයෙක්. ඒ වගේම කඩු 5 බැගින් අවස්ථා 6කදී ලබාගෙන තිබෙනවා. ඒ වගේම හොඳම පන්දු යැවීම කඩු 8ක් ලකුණු 57කට එය තමයි සඳහන් වන්නේ. ඊට අමතරව ඔහු පිත්තෙන් අර්ධ ශතක 5කුත් වාර්තා කර ඇති ක්‍රීඩකයෙක්. තුංගිරියව් ක්‍රීඩකයෙක් බවට පත් වුණත් ඔහු පන්දු යවන තුංගිරියව් ක්‍රීඩකයෙක් විදිහට තමයි සඳහන් වන්නේ. කෙසේ වෙතත් ලක්ෂිත මනසිංහ හෝ දුනිත් වෙල්ලාලගේ හට බොහෝ දුරට දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ටෙස්ට් වරම් හිමිවීමට නියමිතයි. කෙසේ වෙතත් වමත් දඟපන්දු යවන්නෙකු සිටින නිසා ප්‍රභා ජයසූරිය බොහෝ දුරට දකුණත් දඟපන්දු යවන්නාට ටෙස්ට් වරම් ලැබීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව තමයි පෙනී යන්නේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.